Rathmalana Air Force Museum එක බලන්න. මේ පැත්තෙන් තියෙන අපේ ජෝන් කොටලා වල කාලකට පස්සේ තමයි ආයෙත් අපේ යුනිවර්සිටි එක පැත්තට එන්න අපිට චාන්ස් එක හම්බුනේ. ඔයාලට කැමති ලේසි ඕනම විදියකට ඇවිත් මේ මියුසියම් එක බලන්න පුළුවන්. ට්‍රේන් එකෙන් එනවා නම් ළඟම රේල්වේ ස්ටේෂන් එක තමයි රත්මලාන රේල්වේ ස්ටේෂන් එක. ඔයාලට පුළුවන් එතනින් ටුක් එකකින් වුණත් කෙලින්ම මේ මියුසියම් එකේ තියෙන ලොකේෂන් එකට යන්න. බස් එකේ එනවා නම් ඔයාලට පුළුවන් ගාලුපාරේ තියෙන ඕනම බස් එකකින් ඇවිත් රත්මලාන ටෙලිකොම් එක ඉස්සරහින් නැත්තම් එයාපෝට් ජංක්ෂන් එකෙන් බහින්න. රණවේ එකත් එක්ක සමාන්තරව තියෙන පාරේ කිලෝමීටර් දෙකක් විතර ගියාට පස්සේ තමයි ඔයාලට මේ මියුසියම් එක හම්බෙන්නේ. අපි අද මේ බලන්න යන මියුසියම් එක පිහිටලා තියෙන්නේ රත්මලාන එයාපෝට් එක ළඟමයි. එකෙන් ටිකට්ස් ගත්තට පස්සේ එතනින් ස්ටාෆ් ඔෆිසර්ස්ලා අපිට ටිකට් ටිකක් දෙනවා. ඒක පිටිපස්සේ මියුසියම් එකේ සම්පූර්ණ මැප් එකක් තියෙනවා. විශාල ප්ලේන්ස් ගොඩාක් නවත්තලා තියෙනවා. ඉතින් මේ ප්ලේන්ස් ළඟට ගිහිල්ලා අපිට ඇති වෙනකන් ඒවා බලන්න, ඒවයි තියෙන ටෙක්නොලොජීස් දකින්න, ඒ හැම දෙයක්ම අවස්ථාව සලසා දීලා තියෙනවා මෙතනදී. පුරාටම විහිදලා තියෙන විශාල ගුවන් යාන එන්න අපි ගිහින් දැන් බලමු. එන්ට්‍රන්ස් ටිකට් ප්‍රයිසස් ගැන කියනවා නම් දේශීය වැඩිහිටියෙකු සඳහා රුපියල් 200ක්ද දේශීය ළමුන් සඳහා රුපියල් 50ක් බැගින් උත් ටිකට් පතක් ඔබ මියුසියම් එක ආරම්භ ඇති කවුන්ටෙන් ලබා ගත යුතුයි. විදේශීය වැඩිහිටියෙකු හා ළමුන් සඳහා වන ටිකට් පත් පිළිවෙලින් ඩොලර්ස් 15ක් හා ඩොලර්ස් 10ක් විදියට යන සඳහන් කරලා තියෙනවා. සඳුද හැර සතියේ අනිත් හැම දවසකම උදෑසන 8:00 සිට පස්වරු 4:00 දක්වා මේ මියුසියම් එක විවෘත වෙලා තියෙනවා. Thank you.
මේ අපි දැන් ඇත්තටම මේ ගුවන් යානයක ඇතුළේ අත්දැකීම ගන්න පුළුවන්. මේ තියෙන්නේ ගුවන් ආසනය, ගුවන් යමුවගේ. ඒ වගේම තමයි අපිට මෙතනදි ලොකු අත්දැකීමක් විඳින්න පුළුවන්. ඒ මොකද කියනවනම් අපිට කොක්පිට් එක ඇතුළට ගිහිල්ලා ඒ පයිලට් කෙනෙක් එතන එන්ජින්ස් ඩ්‍රයිව් කරන හැටි ඒ හැමදේම අත්දකින්න පුළුවන්. හරියට කාලතරණය කරා වගේ හැඟීමක් තමයි එන්නේ. මොකද එක සැරේටම අපි ප්ලේන් එකක් ඇතුළේ අත්දැකීම සජීවව ලබන්න පටන් ගන්නවා. ගැන වැඩිපුර විස්තර දැනගන්න ආස එයාක්‍රාෆ්ට් මොඩලින් වගේ සබ්ජෙක්ට් උත් අදාරන තව ඒරොනොටිකල් ඉන්ජිනියරින් වගේ සබ්ජෙක්ට්ස් කරන කට්ටියට මේ මියුසියම් එක නම් මාරම වටිනවා. ෆස් මියුසියම් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි එයාලා අපිට සකස් කරලා දීලා තියෙනවා සජීවීවම ගුවන් යානයක් ඇතුළත තියෙන අත්දැකීම විඳගන්න. ඒ සඳහා ඇවරෝ සිමුලේටර් එකකුත් අපිට සකස් කරලා දීලා තියෙනවා. ඒකෙදි අපිට ෆ්ලයිට් එකක් පටන් ගන්න හැටි, ෆ්ලයිට් එක ගොඩ බසින හැටි හැමදේම සජීවීව අත්දැකීම ලබා ගන්න පුළුවන් විදිහට සියලුම දේවල් සකස් කරලා දීලා තියෙනවා. හරි, ගුවන් යානාවලට අමතරව ගුවන් හමුදා විසින් පාවිච්චි කරන විවිධාකාර රථ වාහන ඔක්කොම එතන ප්‍රදර්ශනය කර කියලා තියෙනවා. ඔයාලට පේනවා විවිධ සංග්‍රහ වල පාවිච්චි කරපු රථ, තොර රණවේස් වල පාවිච්චි කරන රථ, තව ප්‍රභූ රථ ඔක්කොම තමයි ප්‍රදර්ශනය කළ තියෙන ලස්සන. සුවනිය ශොප් එකේදී
ඒකදී අපිට ගුවන් යන ආකෘති වගේ සිහිවටනම් ගන්න පුළුවන්. දැන් අපි ඩිස්ප්ලේ එකේ පෙන්වන්න යාලේ කන්ටැක්ට් නම්බර් එක. Bye.